පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙච්ච සමිතා එරන්දති මුදුන්කොටුව ප්‍රේක්ෂකයන්ට තමාගේ පෙම්වතා ගැන ඉඟියක් ලබා දුන්නේ තමාගේ දුරකථනයෙන් ඡායාරූපයකුත් පෙන්වමින්. එයාමගේ පෙම්වතා අනාගතයේ අපි විවාහ වෙයි යනුවෙන් ප්‍රකාශ කළ ඇය තමන්ගේ පණවැනි දරුවන් දෙදෙනා ආදරයෙන් බලාගන්න කෙනෙක් සෙවූ බවත් හැඟීම්බරව පැවසුවා. මේ වැඩසටහන නිමාවීමත් සමගම බොහෝ දෙනෙක්ට සමිතාගේ පෙම්වතා කවුද යන්න සොයන්නට වුණා. මෙවන් උණුසුමක් මැද තමා සමිතාගේ පෙම්වතා කියාගත් සුන්දර තරුණයා කරලියට එන්නේ. ඔහු ජිරන්ත එල් ගුණවර්ධන. යායල පදිංචි ජිරන්ත රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ආදි සිසුවෙක්. අවුරුදු 21 වන ජිරන්ත සමිතාගේ පෙම්වතා බව පිළිගත්තේ තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහායි. නමුත් ඔහු කිසිදු මාධ්‍යයකට මෙය ප්‍රකාශ කළේ නැහැ. සමිතා ගැන TikTok වීඩියෝ කිහිපයක් සමගින් ඔහු සමිතාට ඇති බැඳීම ප්‍රකාශ කළා. මේ බොහෝ දෙනා අතර ඇවිලී යන මාතෘකාවක් බවට පත්වන විට සමිතා අමුතුම තාලේ කතාවක් Facebook මාධ්‍ය හරහා ප්‍රකාශ කළා. මගේ ගීතයක් රිලීස් වෙන්න තියෙනවා මගේ පෙම්වතා නමින්. මගේ පුතෙක් වගේ ඉන්න අපේ පවුලට හිතවත් ළමයෙක් මේ ගීතයේ වීඩියෝ එක සඳහා තෝරගන්න මම තීරණය කළා. ඒකට හේතුව වුණේ පුංචි කාලේ ඉඳලම ඔහුගේ කැමැත්තක් තිබුණා නළුවෙක් වෙන්න. ඒ සඳහා මම ඔහුට උදව් කළා. නමුත් දැන් ඒ උදව්ව මට චෝදනාවක් වෙලා මිනිස්සු ගැත විදිහට මගේ චරිතයට හානි කරනවා. සමිතා ඒ ආකාරයට පවසා තිබුණා. එමෙන්ම සමිතාගේ දියණිය පවා පසුගිය දිනවල පැවසුවේ මටයි මල්ලිටයි ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට මේ ගැන කතා කරන්න අයිතියක් නැති බවයි. සියල්ල දැන් සිදුවී හමාරයි. සමිතාට ඕනෑම කෙනෙකු සමග විවාහ වීමේ අයිතිය ඇත. එයට වයස බලපාන්නේද නැත. නමුත් ප්‍රේක්ෂකයන්ටද මේ ගැන දැනගැනීමේ අයිතියක් තිබෙනවා. මොකද කලාකරුවන් පවසන්නේ ප්‍රේක්ෂකයා ඔවුන්ගේ සම්පත බවයි. මෙවන් පසුබිමක සමිතා මෙවැනි කතාවක් කරලියට රැගෙන එන්නේ තමන්ගේ අලුත්ම ගීතය ජනප්‍රිය කරගැනීමට නම්. එයටද උත්තරේ ලබා දිය යුත්තේ සමිතාමයි. කොහොම වුණත් සමිතා මේ තරුණ පෙම්වතා සමග ළඟදි විවාහ වෙනවා කියලයි ආරංචි පැතිර යන්නේ. තිරන්ත සමග සමිතා පෙනී සිටින ආදරණීය ඡායාරූප කිහිපයකුත් හුවමාරු වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් සමිතා අතේ කොටාගත් පච්චේක ඡායාරූප පෙළක්ද හුවමාරු වෙනවා. එහි දැක්වෙන්නේ කාවින්දයා, ෂේන් සහ තිරන්ත යන නම් තුනයි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.